ಸಿಹಿ ನಕುಮರಿ ಚಾಮರ ಜಯವೀರ ನಿರ್ಮಾಣ್ಯಾಕ್. මේ විදියට නොකනොබ්බ හිටියොත් තවත් කරදරයක් පේවේද සර්? දැන් දවස් කීයක් වුණාද? මට දැන් ජීවත් වෙලා වැඩක් නැහැ වයිලා. මම කාන් වෙනුවෙන් ජීවත් වෙන්න. මට මේ වගේ කිසිම දෙයක් ඕනේ නැහැ. බලගින්න කාපල්. අපි ඔක්කොටම දුකයි තමයි සර්. ඒත් මොනව කරන්නද? මම දන්නා උඹලා හුඟක් අනේ බේබිට ආදරය කෙරුවන්. අනේ බේබි තුඹලට හුඟක් ආදරය කෙරුවන්. උඹලට කවදාක්වත් සර්වන්ට්ස්ලා හැටියට සැලකුවේ නැහැ. යාළුවා හැටියටයි සැලකුවේ. එයා ගුණ යහපත් කෙනෙක්. හොඳ කෙනෙක්. හොඳ වැඩි. ඒකින්ද අපිව දාලා ගියේ. මට මේ දුක වවාගන්න ටික කලක් යයි. මම ටික දවසකට මෙහින් යනවා. උල මේ හැම දෙයක්ම බලා ගන්නලා හොඳින්. සර් කෑම කාලා ඉමු. මම පස්සේ එන්න. උල කාපල ගේන්න. ඔන්න අපි මාත්‍යාගේ උදේ කෑම අරගෙන ආවා. අපි මේක ඇතුලෙන් තියන්න. දැන් නෝනට ටිකක් සනීපයිලු නේද මාත්‍යා? ඊසියා. පයිවෙන්න එපා. තව ටික දවසකින් හොඳටම සනීපෙයි. මසාර ඇත පුදුම දක්ෂයා. අපිට ඉතින් දෙයියෝ තමයි. ඔය මහත්තයාගේ නම මොකද්ද? මම මුනාස්. ආ මුනාස් මට ලොකු උදව්වක් ඕනේ. මට ටෙලිෆෝන් කෝල් එකක් ගන්න ඕනේ. කොහොමද කරගන්නේ? ඒවා තමයි මහත්තයා මේ නැත්තේ. මම ඉතනේ ටවුමට යන්න වෙයි. ළඟ ටවුමක් තියෙනවද? ආ දූපතේ යාතොටුපලෙන් එකට උනන්න ටවුමට යන්න පුළුවන්. අපිත් ඉතින් මාසෙකට සැරයක් දෙයක් තමයි යනවා. ඕකටත් මහත්තයා නසාර ඇත්තන්ට කියලම යන්න. හරි. මම නසාර මම කියන්නම්කෝ. එහෙනම්
අපි ගිහිල්ලා එන. අනේ ඔයගොල්ලෝ මන්නේසා කරදර වුණා නේද? අයියෝ මොන කරදරද මාත්‍යා. අනික මෙයාට ඉන්න මිනිසුන්ට සැලකෙන එක අපි යුතුයකමනේ. අපිලත් මිනිසුනේ. අපි ගිහිල්ලා එනවා. හොඳයි. නොකා නොබේ හිටියයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ. ඇඟිලි ඔය සේරම අමතක කරලා දාන්න. මං කොහොමද මම මේ හිත හදාගන්නේ? ආන්‍යව හරියට හොරු අරන් ගියා වගේ. ආන්‍ය නැති වෙච්ච එක ඔයාට වඩා දැනෙන්නේ මටයි. මගේ බලාපොරොත්තු සේරම විනාශ වෙලා ගියා. ඔයාව මැරි කරා නම් මගේ ප්‍රශ්න ඔක්කොම විසඳයි කියලා මම බලාපොරොත්තු හිටියේ. ඒකයි මම ඔයාට ආන්‍යව ප්‍රපෝස් කරේ. එයාට ලැබෙන දෑවැද්ද අපේ ප්‍රශ්න වලට අවසානය කියලා මම හිතාගෙන හිටියේ. දැන් මොකද අපි කරන්නේ? අපේ බිස්නස් වලට අලුත් පාර්ට්නර් එකක් හොයාගන්න වෙයි. මං ඔය කිසි දෙයක් ගැන හිතලා නෙමෙයි ආන්‍යට කැමති වුණේ. මං ඇත්තටම ආන්‍යට ආදරේ කළා. මං ඒක දන්නවා. ඔයා අපේ බිස්නස් ගැන දන්නවට වඩා නොදන්නවා. ඔයා තාම අපේ බිස්නස් එකට පොඩි වැඩි. ඒ වුණාට ඔයාව අපේ කම්පැනි කිහිලටම ගෙනාවේ ආන්‍යව ලබා ගන්න සුදුසුකමක් හැටියට. දැන් ඉතින් අපිට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. ඒ මොකද්ද? ආන්‍ය වගේම සල්ලි තියෙන තැනකින් කටයුත්තක් හොයන එක. ඒක අපිට ඉක්මනින්ම කරන්න වෙයි. මම්මි ප්ලීස් ඔය ඇති. මට මගේ පාඩු ඉන්න දෙන්න. මට ආන්‍යව අමතක කරන්න බෑ. එයා තාමත් මගේ හිතේ ඉන්නවා. ආන්‍ය මැරිලා එයා ඔයාව දාලා ගිහලා. ඔයා ජීවත් වෙන්න ඕනේ. අපි ජීවත් වෙන්න ඕනේ. ඒ හැම දෙයකටම අපේ බිස්නස් එක ජීවත් කරන්න ඕනේ. ඒකට සල්ලි ඕනා. සල්ලි හොන්නයි මම ඉන්නේ. ඔයා ඉන්නේ මං කියන විදිහට වැඩ කරන්න. අන්න ඒක හොඳට මතක තියාගන්න. දැන් ආන්නේ වමත කරලා දාන්න. ඔය කැම් කම්. වාසුට තාමත් කතා කරන්න බෑ. ඒක ටික දවසක් යනකොට හරියයි. එතකොට කෙල්ලට මොකද වුනේ? කවුද හිටියේ?
ගිනි ගත්ත කාර් එකෙන් කොහොමද බ්‍රේස්ලට් එකක් අහුනේ? මාස වලදී ස්ප්‍රේ එක වැදිලා අපි ඔක්කොටම සීන් ඇති වුණා. ඇල්ලට වැටෙන තුරු බේරුනේ අමුණා මේ. හරි හරි. ඒක එහෙම වුණයි කියමු. එතකොට කෙල්ලට මොකද වුනේ? ඒක තමයි හිතාගන්න බැරි. කෙල්ලව අපි කාර් එකෙන් ගන්නකොටත් කෙල්ලට සීය නැතුව හිටියේ. මාලද මොකද හිතන්නේ? මොකද කෙල්ලට උනේ? ඇයි කතා නැත්තේ? මාලන් එදා ඉඳන් ටිකක් වෙනස් වෙලා. මාලන්ට බය හිතෙනවද? මගේ දිහා ඔලුව උස්සලා බලනවා මාලන්. අපිට නැතිව ගියේ ලක්ෂ 500ක්. මාලන්ගේ තාත්තගේ ඔපරේෂන් එක වගේ ඔපරේෂන් 100ක් කරන සල්ලි. මාලන් ඇත්තටම හිතනවද මේ කෙල්ල නැතුණයි කියලා? මං කියන්නේ කෙල්ල තාම ජීවතුන් අතර ඉන්නවා. ඔයාගේ මමීගේ බිස්නස් කම්පැනි එක ගැන අලිසාන්ටිගේ දුක. එහෙම තමයි. මොකද අපි දැන් ලොකුයිනේ. ලොකු වෙන්න තියෙන ප්‍රශ්නත් ලොකුයි. ඒව කතා කරන්න තමයි යාළුවෙක් වුණ වෙන්නේ. ඇත්තටම ඔයත් මට හිටියේ නැත්තම් මම මේවා කාත් එක්ක කතා කරන්නද? ඒක නෙමෙයි සෙනි. මං ඔයාට යාළුවෙක් විතරමයි. ටිරාෂා, මේ ලෝකේ අපි කාටවත් තනියෙන් ජීවත් වෙන්න බෑ. යාළුවෙක් ඉන්න මොන. හැබැයි එයා පිරිමි ළමෙක්ද ගෑනු ළමෙක්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් සෙනෙත් මං ඔයාගේ යාළුවෙක් විතරම නම් කවදරි මටව නැති වෙයි. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. මම ඒක වෙන්න දෙන්නෙත් නැහැ. ඔයා මැරි කරන කෙනා කැමති වෙයිද මං වගේ යාළුවෙක් විදිහට ඉන්නට? නෑනේ. ඔයා හොඳටම දන්න කෙනෙක් නම් එහෙම වෙන එකක් නැහැ. මාව දන්න කෙනෙක්?
ඇයි එහෙම කෙනෙක් හම්බෙයි කියලා කොහොමද කියන්නේ? ඊරාෂ මම ඔයාලට මේ ගැන කියන්න හිටියේ. ඒත් මම දන්නවා ඔයා මේ ගැන අහලා ගොඩක් දුක් වෙනවා කියලා. ඒත් දැන් ඒක කියන්නම් වෙනවා. කියන්න සෙනෙත්. කියන්න. ඔයාට එහෙම කෙනෙක් හම්බුණාද? මට නෙමෙයි. අපේ මමිට හම්බෙලා තියෙනවා. ආන්‍ය අපේ මම යාව මට ප්‍රපෝස් කරලා තියෙනවා. අපේ මමි අන්නගේ ඩැඩි හොඳ යාළුවෝ. ඒයින්ද මට සිද්ධ වෙනවා අන්නයව මැරි කරන්න. අනේ මට සමාවෙන්න අම්මේ. අම්මට තේරෙන්න ඇති මං කරපු දේ. ඒක මට නොකර ඉන්න තිබුණා. තාත්තා බේරගන්න යම්මි මං ඒ දෙයට සම්බන්ධ වුණේ. ඒත් මට හිතුණා මං කරපු දේ වැරදි කියලා. අම්මට සමාවෙන්න. මං කවදාවත් ආයේ ඒ වගේ දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. මං කරපු දේ වැරදි අම්මේ. අයියව කරුණාකරලා බේරලා දෙන්න. අයියට මොනා වුණාද දන්නේ. අම්මේ අම්ම දෙන ඕනම දඬුවමක් විඳින්න මං කැමතියි. අකේ කොල්ලෙක් ගන්න පුළුවන්ද? මම ගන්නවන්නේ. ඔයදී මේකේ
ඕකෙම ගන්න. කරන්න මල්ලි කන්නවාකු හෙලෝ හලෝ මලන් මම අයියෝ